මේ සීනි ගැසට් එක ගැහුවාට පස්සේ මේ හරහා රජයට අහිමි වුණු මුදල බිලියන 11.4 අපිට දැනගන්න ලැබුණා. බියගම තියෙන අපනයන සැකසුම් කලාපේ ඩිලාරෝ කියන කම්පැනිය එතන තමයි මුදල් අච්චු ගහන්නේ. කන්ටේනර් 8කින් මුදල් අච්චු ගහපුවා අරගෙන ආවයි කියන්නේ. යාණ්ඩු අර පැත්තෙන් බංකොලොත් වෙලා මහා භාණ්ඩාගාරයේ හිස් වෙලා තරඟෙට සල්ලි අච්චු ගහනවා. ජනතාවට සහනත් නැත. බියගම ෆැක්ටරියෙන් කන්ටේනර් කීයද කන්ටේනර් විශාල කතාවෙන්ම තේරෙනවා කිසිම තේරුමක් නැහැ කියලා මෙතුමාට මුදල් අච්චු ගහනවා කියන කෙනෙක් මොකද්ද කියන්නේ මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මහා බැංකුවේ බැලන්ස් එකෙන් පෙට්ටි පෙට්ටි මුදල් අච්චු ගහලා ගෙනියන එක නෙමෙයි මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ ට්‍රෙෂරි බිල් හෝල්ඩින්ග්ස් ඔෆ් ද සෙන්ට්‍රල් බැංක් කියන්නේ මහා බැංකුව භාණ්ඩාගාර බිල්පත් ලබා ගන්න තියෙන ප්‍රමාණය ඉතින් මෙතුමා ඒ ගැන දන්නේ නැති මම එතුමාට දොස් කියනවා නෙමෙයි ඒකට ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් ඒක ඇත්තටම ඒක මේ ආර්ථික විශ්ලේෂණයට කිව්වනම් ඒක විහිළු කතාවක් ඒක ඔබ බහැර කරනවද මේ දක්වා මේ ආණ්ඩුව බලට පත් වෙලා මේ දක්වා මාර්තු මාසේ බිලියන 75ක් සහ මේ දක්වා බිලියන 900ක් අච්චු ගහලා තිබෙනවා කියන එක මුදල් මහලා තිබෙනවා කියන එක අච්චු ගහනවා කියන එක ඒක නෙමෙයි කතාව ඒ කියන්නේ ට්‍රෙෂරි බිල් හෝල්ඩින්ග්ස් ඔෆ් ද සෙන්ට්‍රල් බැංක් වැඩි වෙලා තියෙනවා. ඕ මගේ ඒක තමයි හරි අපි අච්චු ගහනවා හරි මුදල් මවනවා. හරි විදිහට කතා කරමු. මුදල් නිර්මාණය කරනවා මුදල් මවනවා කියන ලෝකනේ. අපි අච්චු ගහනවා කියොත් නේ තේරෙන්නේ. දැන් මේ අච්චු ගහන කියලා පෙට්ටිය නම් පෙට්ටිය කතා පැතිකින්ද කියලා ට්‍රාන්ස්පෝට් කරන විදිහ නැහැ. මම ඉස්සරේ මේකට තමයි රෙස්පොන්ඩ් කරන්නේ. හරි මම ඉන්න මම ඒකට උත්තරේ දෙන්න. දැන් මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මේ කාලය තුලදී මට එක රටක් නැහැ මුදල් අච්චු නොගහපු වැඩිපුර. මුදල් අච්චු ගහන යම්කිසි ප්‍රමාණයක් තියෙනවා මුදල් අච්චු ගහ ගැසිය යුතු. ඒ කියන්නේ හැම මහා බැංකුවක්ම තීරණය කරනවා අවුරුද්ද මුලදී හරි අවුරුද්ද මැද හරිදී සමහර කාලයක ඒක සංශෝධනය කරනවා කොච්චර වැඩිපුර මුදලක් සංසරණයට යෙදවිය යුතුද කියලා. ඊට අමතරව වැඩිපුර මුදලක් සංසරණයට යෙදෙනවායි කියලා කියන්නේ වැඩිපුර ට්‍රෙෂරි බිල්ස් භාණ්ඩාගාර බිල්පත් මහා බැංකුව ලබා ගන්නවා. අන්න ඒක තමයි අපි සාමාන්‍යයෙන් ඔය කතා කරද්දී මුදල් අච්චු ගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මුදල් ප්‍රමාණය වැඩි කරනවා. මේ මුදල් ප්‍රමාණය වැඩි කරනවා සමහරක් අවස්ථාවලදී මුදල් ප්‍රමාණය වැඩි කිරීමට නොවිය යුතුයි කියන මූලික හේතුව තමයි ඒ හරහා උද්දමනය ඇති වෙන්න පුළුවන් කියන එක. ඒකනේ මූලික ප්‍රශ්නේ. ඒක තමයි මූලික ප්‍රශ්නේ. හරි ඒ හරියටම හරි. ඒ වුණාට සමහරක් අවස්ථාවල් තියෙනවා ඒ අවස්ථාවලදී එහෙම මුදල් අච්චු ගැහුවට මුදල් අච්චු ගැහුවයි කියලා කියන ඒ කියන්නේ බිල්පත් වැඩි වුණාට උද්දම්මනේ වැඩි වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය සංකෝචනය වෙන අවස්ථාවක තියෙනවා නම් සාමාන්‍ය ස්ටිමියුලස් හැටියට කරන්නේ අන්න ඒකයි. මේ කාලයක වෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි. හැම රටකම එහෙම තියෙනවා. මට මතකයි 2014 දී තමයි මුදල් වැඩිපුර සංසරණයට යොදවපු නැති පළවෙනි සම්පූර්ණ අවුරුද්ද මම මහා බැංකුවේ අධිපතිවරයා ඉන්න කාලේ මහා බැංකුවේ තත්ත්වවලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යහපාලන කාලෙදී පෙබ්‍රවාරි මාසේ පටන් ගත්තා. හැම මාසෙම වැඩිපුර මුදල් සංසරණයේ යෙදිලා තිබුණා. ට්‍රෙෂරි බිල් හෝල්ඩින්ග් සෙන්ට්‍රල් බැංක් එකේ වැඩි වෙලා තිබුණා. ඉතින් අපි ඒකට දොස් කිව්වේ නැත්තේ අපි කෙරේ පිළිතුරු වල යමුද? ඉතින් මට මේක නැත්තම් උත්තර දෙන්න බෑ ඉතින්. මම පුළුවන් තරම් ඉක්මනින් දෙන්න හදන. එතකොට සමුදිත එතකොට පුළුවන් වුණා ඒව කරලත් උද්දමනේ වැඩි වුණේ නැහැ. ඉතින් ඒ නිසා යම් ආකාරයකට සම්පූර්ණත්වය කරගන්න පුළුවන්. මම තුමා ප්‍රශ්න තියෙන්නේ. මෙතනදී බය වෙන්න එපා. මේ මුදල් වැඩිපුර සංසරණයේ තිබුණාට මේ අවස්ථාවේදී වැඩිපුර තිබුණාට අපිට ඒක අවශ්‍ය වෙලාවට එළියට ගන්න පුළුවන් ඒ ගත්තම මේ අපිට මූලික දේ තමයි උද්දමනය නොවැඩිව පවතින තමයි අවශ්‍ය වෙන්නේ දැන් උද්දමනය උද්දමනය වැඩි වෙන්නේ නැහැ ඔබ කියන ආකාරයට මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වය උඩ හැබැයි ඒක නෙමෙයිනේ අපි අනාගතේ බලන්න වෙන්නේ නමුත් බෑක් කරන්න පුළුවන් ඒකට තියෙන ක්‍රමවේද ටූල්ස් තියෙනවා නමුත් මුදල් මහා භාණ්ඩාගාරය කරන ඉල්ලීමට අනුව මහා බැංකුව මෙහෙම මුදල් නිර්මාණය කර කර අච්චු ගහ ගිහිල්ලා දේශීය ණය ටික ගෙවා ගන්න පුළුවන් ඒක ඇත්ත නමුත් ආර්ථික විද්‍යා න්‍යායන් මොකටද මේව කරන්න යනවා නම් න්‍යායන් මම ඒක තමයි න්‍යාය තවපොඩ්ඩට පැහැදිලි කරේ සම්බුද්ධිත ඒ න්‍යාය පිළිබඳව මට පොඩ්ඩක් අද නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ අන්න ඒක ඔය න්‍යාය ගැන මමත් පොඩ්ඩක් දන්නවා කියලා පොඩ්ඩක් පිළිගන්න ඕනේ මම වගකීමකින් කියනවා මේ මුදල් වැඩිපුර ට්‍රෙෂරි බිල් මේ අවස්ථාවේදී තිබුණත්
මහබැංකුවට පුළුවන් ඒ අවශ්‍ය අවස්ථාවට ඒක පුල් බෑක් කරන්න ඒක ස්ටෙරිලයිස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපේ මේ රටේ ආර්ථික ක්‍රමවේදයන් වලට අපි උත්තේජනයක් ලබා දෙන්නට අවශ්‍යයි. අර මේ ඒක ලබා දුන්න නොදුන්න තින් ප්‍රශ්නයක්. චීනෙන් ආපු ඩොලර් මිලියන 500 ඒක ඩොලර් නේද ආවේ? ඒක ආවේ අපේ මේ ණය ගෙවන්නද එහෙම නැත්නම් සංවර්ධන ව්‍යාපෘතියකට. ආව තියෙනවා ඒක. අපිට ඕනම එකකට පාවිච්චි කරන්න පුළුවන්. ණය ගෙවන්නත් පාවිච්චි කරන්න පුළුවන්. නෑ ඔබ ඒක පැහැදිලි කරගන්න ඕන. මොකද මට ආපු තොරතුරකට තියෙනවා ඒක ආවේ ණය ගෙවන්න පාවිච්චි කරන්න බෑ. ඒක ආවේ තනිකරම මේ අපේ මේ සංවර්ධන වැඩකට ඒක චීනෙන්ම ගන්න ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් චීන ඉම්පෝර්ට්ස් වලට ණය ගෙවන්න ඕනේ. එහෙම කිසිම තහංචියක් නෑ. මම පැහැදිලි කරන්න ඕන. සන්දේශ විරහිත මුදල දෙ දුන්නේ මුදල දීලා තියෙනවා ආණ්ඩුවේ ගෙවන්න දිනවා නෑ නෑ හරි ඒක මොනවාට පාවිච්චි කරන්නේ ඒක තමයි ගොඩක් හරියටම ඇහුවා මේ චීන ව්‍යාපෘතියක්ම විය යුතු නැද්ද මුදල දෙන්නේ අපිට අපිට චීනෙන් අරන් තියෙනවා 10 බිලියන් ඩොලර්ස් විතර දැනට ඔබතුමා දන්නවද ඉන්ටර්නැෂනල් සොබ්‍රින් බොන්ඩ්ස් අපි අරන් තියෙනවා කියලා බිලියන 14 ඒක චීනෙන් නෙමෙයි සත්‍යයක් වත් ඒ සියලුම මුදල් ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයෙන් සහ ආසියාවේ අනිකුත් රටවල් වලින් එතන බිලියන 14ක් තියෙනවා ඒ බිලියන 14 ආවේ විවිධ රටවල් වෙන්නේ නෑ මතුමා ඒව ගැන අපි කතා කරන්නේ නැත්නම් නෑ ඒව ගැන කතා කරන්නේ චීනෙන් 500ක් ආව ගමන් අපි ඔන්න කලබල වෙනවා ඒක නෙමෙයි ඔබ වෙනකට කියන්නේ නෑ නෑ මට උත්තරයක් දෙන්න මම උත්තරේ දෙන්න ඉපේ හරි මතුමා උත්තර දෙන්න ප්‍රශ්න තුනට කෙටි උත්තර ඕනේ මේ මුදල ආවේ ඩොලර් මිලියන 500 චීනෙන් ආවේ චීන ව්‍යාපෘතියකට චීනෙන් කම්කරුවන් අරගෙන චීනෙන් ඉක්විප්මන්ට් අරගෙන කරන ප්‍රොජෙක්ට් එකක් නෙමෙයිද නෙමෙයි හරි එතකොට මේ මුදල ආවේ අපේ විදේශ ණය ගෙවන්න නෙමෙයිද? නෙමෙයි. අපිට ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ මුදල ආවේ මේ මේ චීනෙන් ලබා ගන්නා භාණ්ඩ වලට අදාළ ණය ගෙවන්න නෙමෙයිද? ඒත් නෙමෙයි. හරි. එතකොට ඕනම ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ප්‍රොජෙක්ට්. එතකොට දැන් අද දවස් ෆන්ජිබල්. හරි. අද දවසේ මේ 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 ඩොලරය රුපියල් 191 වගේ මට්ටමකට ආවේ මේ 500 නිසාද? 500 නිසා පමණක් නෙමෙයි 500ත් ඒකේ යම් කිසි වැදගත්කමක් තියෙනවා මොකද 500 තාම පාවිච්චි කරලා නැහැ කිව්වනේ අන්න ඒකයි සෙන්ටිමන්ට් මේ මුදල් පාවිච්චි කිරීම විතරක් නෙමෙයි සම්මුතියේ මෙතන තියෙන්නේ මේ පර්සෙප්ෂන් එක ඒ කියන්නේ සමහර වෙලාවට බොහෝ අය ෆෝවර්ඩ් බුක් කරන්නේ අය ෆෝවර්ඩ් බුක් කරන්නේ එයා හිතනවා සමහර විට දැන් රුපියල අව ප්‍රමාණය වෙයි කියලා අව ප්‍රමාණය වෙන්නේ නැහැ කියලා හිතනවා නම් ෆෝවර්ඩ් බුක් කරන්නේ නැහැ ඒ ඒ අවස්ථාවල අනුව තමයි ඒ හිතුවිල්ල අනුව තමයි ඒව කරන්නේ ඉතින් ඒ නිසා මුදල් පාලනය කරද්දී හැම තිස්සෙම බිස්නස් කොන්ෆිඩන්ස් කියලා එකක් තියෙනවා. බිස්නස් කොන්ෆිඩන්ස් කියලා කියන්නේ විශ්වාසනීය භාවය. විශ්වාසනීය භාවය ඇති කරන්නට අවශ්‍යයි. විශ්වාසනීය භාවය ඇති කිරුවේ නැත්නම් තමයි රුපියල දුර්වල වෙන්නේ. විශ්වාසනීය භාවය වැඩි වෙනකොට රුපියල ශක්තිමත් වෙනවා. ඉතින් මේ සියලුම සිද්ධාන්ත ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. අර මේ චයිනීස් සප්නය ආවේ සොප් එක ආවේ සොප් එක ඩොලර් ඩොලර් බිලියන් වලින්ද යුවන් වලින්ද යුවන් බිලියන 10ක් ඇවිත් යුවන් වලින් ආවේ නේ ඩොලර් බිලියන 1.5 නෙමෙයි එතකොට ඒක පාර ඩොලර් බිලියන 1.5ක තමයි වටිනාකම හරි ආවේ යුවන් වලින් නේ හරි හරි එතකොට ඒකෙන් අපිට ආවේ නෙමෙයි එතන ඇවිල්ලත් නැහැ ඒ කියන්නේ ඒක අපිට ඕන වෙලාවක ගන්න පුළුවන් හරි යුවන් නේ යුවන් වලින් ගන්න පුළුවන් ඕන වෙලාවක හරි හරි මං හිතන්නේ ගන්න පුළුවන් වෙලාව නෙමෙයි මගේ ප්‍රශ්නේ යුවන් නේ කියලා ඩොලර් නෙමෙයි නේ ඩොලර් දෙකට පරිවර්තනය කරන්න පුළුවන් මොකද නෑ නෑ පරිවර්තනය කරන්නේ නෙමෙයි මම හෙවි මේක ගන්න පුළුවන් යුවන් දෙක මේක පටලව ගන්න එපා මේ සබ්ජෙක්ට් එක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි මේ සබ්ජෙක්ට් එකේ ඩොලර් හරි යුවන් හරි පිටරට මුදල්නේ යුවන් කියලා කියන්නේ නෑ මම ඇහුවේ යුවන් වලින් ණය ගෙවන්න බැරි නිසා යුවන් කියන්නේ මේ රිසර්ව් කරන්සි එකක් IMF එකේ බාස්කට් එකේ තියෙන කරන්සි එකක් යුරෝ වගේ ඩොලර්ස් වගේ පවුන්ඩ්ස් වගේ කරන්සි එක නෑ ණය ගෙවන්න බෑනේ අපිට ණය ගෙවන්නත් පුළුවන් ඉතින් මොකද යුවන් වලින් අපිට පුළුවන් ඕගොල්ලෝ මේ තේරුම් ගන්න මේ සබ්ජෙක්ට් එක හරි පුළුවන් නම් පැහැදිලි කරන්න ප්‍රශ්නේ ඒක තමයි පැහැදිලි කරන්නේ යුවන් වලින් අපි චීනෙන් ඉම්පෝට් කරන ඒවාට මේ ඔක්කොම මේකෙන් ගෙවන්නේ ඒක තමයි චීනටම ගෙවන්න පුළුවන් ඒක තමයි 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 එතකොට ඩොලර් ඉතුරු වෙනවා කියලා කියන්නේ ඩොලර් පාවිච්චි කරන්න වෙන දේවල් වලට දැන් තේරෙනවද කියලා මට හොඳටම පැහැදිලි හොඳටම පැහැදිලි අපි ඊළඟ ප්‍රශ්නේ යන්න සා මට හොඳටම දැන් පැහැදිලි වුණා බොහොම ස්තුතියි ඔබතුමා හිටපු ප්‍රවෘත්ති සාකච්ඡාවක යහපාලන ආණ්ඩුව කාලේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඉස්සරහා ඉන්න විමල වීරවංශනේ පැත්තින ඔබතුමා පිටිපස්සෙන් ඉඳලා යම් යම් දේවල් කියනවා ඒ කාලේ ඒ ප්‍රෙස් එකේ හිටපු ඇමතිවරු එහෙම කිව්වේ ඒ දවල් മന്ത്രിවරු කිව්වේ මෙහෙම ඩොලර් එක මේ උඩට පහළට යනකොට ඇමතිවරු ඕනද ජනාධිපතිවරු අගමැතිවරු ඕනද මීට වඩා හොඳයි ඉතියා
ඉතියෝපියාවේ නායකයන්ට දුන්නා නම් මේ රට පාලනය කළ ඩොලර් එක ඔබතුමා පිටිපස්සේ ඉඳලා පොඩි පොඩි ඒවා කියනවා තොරතුරු එකතු කරනවා කියලා. එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ කියලා කියන්න මට. දැන් ඔය අද තර්කේ කතා කරන්න එපා. පෙරේද තිබුණ 206ට ඩොලර් එක. අද 101 ගැන කතා කරන්න එපා ඔබතුමා. මේක ඇවිල්ලා ෂණික මේකන් ඩිස්ප්ලින් එක කරන් පැනඩෝල් එක ගන්න වගේ වැඩක් නෙමෙයි. එහෙනම් තමයි මම අවුරුදු 10ක් 30 9ක් 30 මහ බැංකුවේ අධිපතිවරයෙක් ඉන්නකොට මේ රටේ තිබිච්ච අඩුම අව ප්‍රමාණය සිදුනේ ඒ කාලේ. හොයලා බලන්න. අඩුම අව ප්‍රමාණය තිබුණේ ඒ කාලේ. ඒ කියන්නේ අපි ඒක මැනේජ් කරුවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මැනේජ් කරුවට පස්සේ 131 තිබිච්ච රුපියල 185 දක්වා මේකළු දක්වගෙන ගියා. අවුරුදු 5ක් 30. ඊට පස්සේ දැන් ඒකේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ ට්‍රෙන්ඩ් එක රිවර්ස් කරන්නට ඕනේ. ඒ ට්‍රෙන්ඩ් එක රිවර්ස් කරන්නට නම් අපි ඒ රටේ තියෙන ඒ වාතාවරණය මේ ට්‍රස්ට් එක කොන්ෆිඩන්ස් එක වෙනස් කරන්න අවශ්‍යයි. අපි ඒක කෙරුවා. මේ කාලය තුලදී ඒක හුඟක් අමාරු වුණා කරන්න. මොකද මේ තිබිච්ච ලෝකයේ ප්‍රශ්න නිසා, කොවිඩ් වසංගතය නිසා අපිට ඩොලර් එහෙම හුඟක් දුර්වල වුණා. මේ ටුවරිසම් අපිට කරන්න බැරි වුණා හුඟක් වෙලාවට. දැලුත් කරන්න අමාරුයි. ඉතින් ඒ ඔක්කොමත් එක්ක තමයි අපි මේක බොහොම සූක්ෂමව බොහොම කල්පනාවෙන් කරලා තියෙන්නේ. මම ඉවර කරන්න. එතකොට චමුදිත දැන් ඒක අපේ ක්‍රියාමාර්ගවල දැන් ක්‍රියාත්මක වෙගෙන යනවා. ඉතින් මට හිතෙන්නේ අපිට ණය පාලනය කර ගැනීමට මේ රටේ ආර්ථික ශක්තිමත් කර ගැනීමට රුපියලත් හොඳ අගයක තියාගන්නට අවශ්‍යයි. දැන් රුපියල දුර්වල වැඩි. මම හිතන්නේ දැන් උනත් ශක්තිමත් වුණාට මම ඒ ගැන සෑහීමට පත් වෙන්නේ නැහැ. මම හිතන්නේ තවදුරටත් මේක ශක්තිමත් වෙන්නට අවශ්‍යයි. මම අද උදේ පත්‍රයේ කියවනම් මුතුමල්ල ඒක දකින්න ඉතින් මගේ කමෙන්ට්. තව ඩොලර් මිලියන තව ඩොලර් මිලියන 800ක් ගන්න යනවාද IMF එකෙන්? IMF එකෙන් ගන්න යනවා නම් IMF එක දෙනවා. මොකද මේ ප්‍රශ්න තියෙන අවස්ථාවලදී ඔබතුමා කිව්වනේ විදේශ ණය ගන්න නැහැ කියලා. විදේශ ණයක් නෙමෙයි. ඒක තාන්න ඕන හොඳයි. මේක ණයක් නෙමෙයි. මේක ඇවිල්ලා ස්පෙෂල් ඩ්‍රොයිං රයිට් එකක්. ඒ කියන්නේ මම හිතට සිංහල වචන දන්නේ නැහැ. IMF එකෙන් අපේ ඇලෝකේෂන් එක වැඩි කරලා තියෙනවා. අපේ විතරක් නෙමෙයි. ලෝකයේ සම්පූර්ණ ඇලෝකේෂන් එක බිලියන ඇමරිකාන් ඩොලර් බිලියන 650කින් වැඩි කරලා තියෙනවා. මේ ණය මම කියන්නේ ණය නෙමෙයි කියන්නේ ස්පෙෂල් ඩ්‍රොයිං රයිට් එකක්. ඒක ණය කියන්නේ අයිපයි ගෙවන්න වෙන ප්‍රමාණය වැඩි කරලා තියෙන පරිමාණය. නෑ නෑ නෑ. ඉතින් මම කියන්නේ අහගන්න. ඒක ඒ මුදල ඇවිල්ලා අපේ රටට හිමි මුදලක්. IMF ප්‍රධානියක්ද? IMF ප්‍රධානියක්. IMF පුළුවන්. නැවත ගෙවන්න ඕනේ නෑ. ඒක ගෙවන්න ඕනේ නෑ. ඉතින් ඒක තමයි ඒක ලක්ෂණේ. මේ අමාරු කාලවලදී මට මතකයි ග්ලෝබල් ෆිනෑන්ෂල් ක්‍රයිසිස් එක කාලේදී 2009 දී ඇමරිකානු ඩොලර් මිලියන 508ක් මම හිතන ශ්‍රී ලංකාවට ලැබුණා. ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි එතන ලැබෙන්නේ. ඒ සියලුම රටවලට ලැබෙනවා. ඒ සියලුම රටවලට ලැබෙනකොට එතන ගෝලීය ලික්විඩිටි ද්‍රවශීලතාවය වැඩි කිරීම සඳහා තමයි ඒක කරන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක් සම්පතිත ඇහුවේ. ද්‍රවශීලතාවය වැඩි කිරීම සඳහා ලෝකයේ ගනුදෙනු කිරීම පහසු කරවීම සඳහා IMF එකේ බලය තියෙනවා. IMF ඒ බලය පාවිච්චි කළා. දැන් බෝඩ් එකට ගිහිලා තියෙනවා තවත් බිලියන 650ක් වැඩි කරන්න. ඒ බිලියන 650න් අපේ ෂෙයාර් එක බිලියන මිලියන 800ක් පමණ ලැබෙනවා. ඉතින් ඒක ණයක් නෙමෙයි. අපි ඒක ණය නොලබා ගන්න නිසා ඒක අපිට බාසියක්. ඔබ මේ පසුගියදා ප්‍රකාශයක් කළ තුරා නේද අපේ සංචිත රිසර්ව්ස් ඩොලර් මිලියන 4000ක් වුණාට අපිට 7000ක් වෙනකම් මේක වැඩ කරගන්න පුළුවන් කියන්නේ. දැන් ඇත්තම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5ක් මට්ටමක් තියෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට 1.5ක් විතර ඩොලර් බිලියන අපිට අවශ්‍ය කරනවා. දැන් මේකේ මාර්තු ජූනි බැඳුම් කරවලට ඩොලර් මිලියන 1130ක් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ජූනි මාසේ සොයරි බැඳුම් කරවලට ඩොලර් මිලියන 1000ක් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ පොලිය ඩොලර් මිලියන 400ක් විතර ගෙවන්න. මේ ඔක්කොම ගියර පස්සේ අපිට ඉතුරු වෙන්නේ ඩොලර් මිලියන 1200ක් විතර ප්‍රමාණයක්. ඒක තමයි දැන් ඔබතුමාලා ගණන් හදන්න දෙන්නේ මේ මේක හදෙන්න ඕනේ. මෙතනදී දැන් කිව්වකෝ ඔබතුමාගේ පඩිය ස්ටැටික් කරලා හිතුවටින් ඉදිරි මාස 6ේදී ගෙවන්න තියෙන ගණන් ටික බැලුවොතින් එතකොට ඔබතුමා බැංකලොත්. අමාරුකලට එහෙම වෙන්න බෑ. ඔබතුමාලා කල්ලි තියෙන්නේ. මේ මේ මාධ්‍යක ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කියලා තනවා. දැන් රට ආණ්ඩුවේ මන්ත්‍රීවරේ රට බංකොලොත් භාවයේ ප්‍රකාශනපත් කරන්න ඉතාලම ළඟයි කියලා. ඉතාලම ළඟයි කියලා කිව්වේ මාස 12කට ඉස්සරේ. මාස 12කට නෙමෙයි. නෑ නෑ නෑ. ඔබතුමා කියලා බලන්න ඔය රෙකෝඩ්ස් බලන්න මම ඔක්කොම රෙකෝඩ් බලන්න දැන් පෙන්නන්න. මේ අදත් ගිය සතියේත් කියන්නේ නැති ඔය විදිහටම අවුරුදු එකමාරකට ඉස්සරිනුත් කිව්වා. ආණ්ඩුවේ මන්ත්‍රීවරේ හරි කවුරු හරි ඔක්කොමලා කියවිලා තියෙන ඔය කතාව මම අධිපතිවරයා ඉන්න කාලෙත් කියනවා. ඔන්න හෙට බංගලොත් වෙනවා අනිද්ද බංගලොත් වෙනවා තම මාස 6කින් බංගලොත් වෙනවා අවුරුද්දකින් බංගලොත් වෙනවා කියලා කියනවා. ওই කතාවල් කියනවා සාමාන්‍ය. ඒව කතාවල් කිව්වට ඒ කතාවල් වලට පදලමක් නැහැ. ඉතින් මම මේ රටේ
අස්ථාවර කිරීම සඳහා ඔය වගේ කතාවල් කියනවා චමුදිත. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වුණාට සමහර කට නොදැනුවත් කමට කියන්නත් පුළුවන්. සමහර කට වෙන වෙන අදහසක් හත්වත් කියන්න බැරි නේ. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මම බොහොම වගකීමකින් කියනවා. මම මේක පාලනය ගැන යම් කිසි දැනුමක් තියෙන නිසා මම මේ කියන්නේ මේක අපිට පාලනය කරගන්න පුළුවන්. මේක අමාරු වැඩක් ඒ වුණාට. ඒ කියන්නේ මේ ලේසි වැඩක් නෙමෙයි. ඒ වුණාට පාලනය කරගන්න පුළුවන්. අපි ඒක පාලනය කරගන්නවා. දැනට මාසේ එකමාරකට අවුරුදු එකමාරකට ඉස්සරින් කියපු කතාව ලොකුම නේ බොරු වෙලා තියෙනවා. පසුගිය වැඩසටහන මීට මාස 3කට පෙර ඔය පුටුවෙන් ගියේ. මේ හරි මම පස්සේ කියන්නම්කෝ මම දැන් රහසක් විදිහට තියන් යන්නම්කෝ. අපි ඇහුවා කියන්න නෑ. ඒ නේ ඒක ඊළඟ සැරේ කියන්න. එහෙමයි ඔබ කියලා ගියේ. අපිට එන්න තියෙනවා දැන් කියන්න ඕනේ නෑ. ඔබට නිවුස් එකක් දෙන්නම්කෝ. දැන් අපි එකක්වත් මෙවගේ වෙන්නේ නෑ. කොයි එකද නිවුස් එක කියනවා? ඩොලර් මිලියන 500ද? සොප් එකද? IMF එකේ අර ප්‍රධානම දේනවානේ. නෑ කොයි එකද? තවත් ඒවල් තියේ. අර සමුරායි එකේ සමුරායි මේ බඳුන් කරනවා. දැන් දැනට ඇවිල්ලා තියෙන සල්ලි වලින් ගෙවලා තියෙනනේ ඔක්කොම. එකකට නොගෙව තියෙනවා. මම ගෙවන්න මං කිව්වේ දැන් ලයිස්තුවක් ගෙවන්න තියෙනේ. ඔබතුමාගේ ලයිස්තුව මමත් දන්නවනේ. මගේ ලයිස්තුවක් නෙමෙයි. මම කියන්නේ ඔබතුමා ඔය කියපු ලයිස්තුව. මම කොට හොතර ඔබ දන්නවා. මම දන්නවා. මේක දන්නවා. ඉතින් මම ඒක තමයි මම ඒකත් දැනගෙන හින්දා තමයි මම මේ කියන්නේ. ආණ්ඩුවට තෙල් වලට ගෙවීමේ ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ඔක්කොම ගෙවන්න පුළුවන්. අපි ගෙවනවා. නෑ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ විපක්ෂය මතු කරන ආණ්ඩුවට තෙල් වලට ගෙවීම කරන්න හැකියාව. ඔබතුමාගේ අහන්නේ නෑනේ ඔබතුමා රෙන්ට් එක ගෙවන්නේ කොහොමද කියලා. මම ඔබතුමා ගන්න නෑනේ හෙට කන්නේ කොහොමද කියලා. ඒක මැනේජ් කරගන්න. මගේ රෙන්ට් එකයි මගේ කැමරයි එක කියන පුදුලි කතාව. මේ අහන්නේ රටේ මම අහන්නේ නෑ කියලා තමයි කිව්වේ. මේ විපක්ෂය කියන්නේ ස්විස් සිංගප්පූර් සහ ඉනෝක් කියන ගිවිසුම් වලට අපිට ගෙවන්න බෑ. තෙල් ගන්න සල්ලි නෑ. ඒ නිසා ඔපෙක් එකත් එක්ක අවුරුද්දක් ණයට යන්න මේ තෙල් ගන්න ගිවිසුමකට ලැබෙන්න යන්නේ. ඒක ඇත්තද නැද්ද? ඒකයි මම අහන්නේ. අපි ඒක මැනේජ් කරගන්නවා. ඒ කියන්නේ අවුරුද්දකට ගෙවන්න වෙනමයි කියලා කියනවා නම් ඒගොල්ලෝ දන්නේ නැහැ නේ මේක ඇත්ත පාලනය තත්ත්වය දැන් මොකද්ද කියලා. අපිට ඕක මැනේජ් කරගන්න පුළුවන්. අපි යුද්ධෙත් කෙරුවනේ ඒ කාලේ. ඒ හින්දා මතක තියාගන්න මේ පාලනය කරන ගැනීම මේ නෙගෝෂিয়েට් කරලා ඒව හරිගස්ස ගැනීම ඒක අපේ වගකීමක්. මේ පාලනය කරනවා කිව්වහම සම්මුදිත මේ අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක වෙනස්. ප්‍රශ්නේ වෙනස්. හැබැයි මෙතනට අදාළ කරගන්න. හරි හරි අදාළ කරගන්න. දැන් ගෑස් බිල ඉහළ නංවන්න කතාවක් තිබ්බනේ ගෑස් බිල වැඩි කරන්න ඕන. හරි. ගෑස් ප්‍රධාන රාජ්‍ය සහ පුද්ගලික සමාගම කිව්වා. හරි. දැන් කරලා තියෙන්නේ මොකද්ද දන්නවද? ගෑස් සිලින්ඩරේ තියෙන තාර බර කියලා තැනක්. ඔබ දන්නවනේ ඒක. ඒ කියන්නේ ටයා වේට් එකක් තියෙනවා. ඒක මකලා සුප්‍රීම් කියලා ගහලා ගෑස් අඩු කරලා විකුණනවා. දැන් අලුතෙන් මේ වැඩේ වෙනවා. දැන් අද මම පුද්ගලිකව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මේක පැමිණිලි කරා. නිලධාරියෙකුට මම කිව්වා. දැන් එළියේ තියෙනවා මේ හිරු නාලිකාවේ වැඩ කරන අපේ සහෝදර සහෘදෙකුත් අරගෙන තියෙන මේ සිලින්ඩරයක්. මට ඔබට පෙන්නන්න ඕනේ. කම්ප්ලේන්ට් කරන්නේ. ඉතින් නෑ කම්ප්ලේන්ට් කරන්නේ ඔබ දැන් ඔබ ආණ්ඩුවේ රජයේ වැදගත් තැනක ඉන්න කෙනෙක් හැටර වහම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න ඕන කියලා කියන්නේ. දැන් ඔබතුමා කන්සියුමර් ඇතොරිටියට කිව්වනේ. ඒක තමයි හරි තැන. ඔබතුමා ඒක කියලා. මොකක්ද උපැත්තින් කරන්නේ? මේ පැමිණිල්ලක් ඔබට. ඉතින් පැමිණිල්ල කරන්න ඕනේ. හරි පුද්ගලයන්ට දැන් පොලිසියට කරන්න තියෙන පැමිණිල්ල ගිහිල්ලා මේ ඔබේ පැත්තෙන් කරන්න බැරිද දැන්? මම එතනින් සිදුවුනේ නැත්තම් මට කියන්න. ඉස්සරින් එරෙන්න ඕනේ එතනින් ඉන්නේ. හරි ඉස්කෝලේ ළමෙක් දා ගන්න ඕන නම් ඉස්සර මෑන්න ඕනේ මේ 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 මන්ත්‍රී ළඟට වෙන්නේ නැහැ නේ ඉතින් නෑ නේ ඒක තමයි ඔබ වුණා දැන් ඒ නිසානේ අර කොළඹ වරාය නගරයට වෙන මෙකනිසම් එකක් හදන්නේ ඉතින් ඒක තමයි සමහර තැන්වලදී සිදු වෙන්නේ නැත්තම් ചാපා එතකොට ඉස්සරින් ඇවිල්ලා ඒතර තමයි අන්න දැන් ඔබතුමාට තේරෙනවා සිදුවෙන්නේ නැති කියලා. හොඳයි අපි යමු මේ ඒ දැන් ඔබතුමා කිව්වේ සිදුවෙන්නේ නැහැ කියලා තමයි තංගම. මම ඒක තමයි මම තේරුණේ. මේක තමයි. ඡාප උපුට ගත්තේ ඔබ කිව්ව කාරණා. ඔබ මම කිව්වා ඡාප ආණ්ඩුවේ මම මුලින්ම කිව්වා ඡාප උපුට ගත්තේ ඔබ කිව්වා දැන් මේවා වෙන්නේ නැහැ කියලා. මම මුලින්ම කිව්වා. ඔබ මහකොළඹ කියන්නේ බෑ. මම කිව්වා සමහර තැන්වල පොට් සිටි කොමිසම පත් කරේ කියලා. ඒක කියන්න බෑ කියලා කියන්නේ. මම මුලින්ම කිව්වනේ ඔක. මම මුලින්ම කිව්වා සමහර තැන්වලදී සිදුවෙන්නේ නැති නිසා තමයි අපි එක වින්ඩෝ එකකින් කරන්නේ. ඔබ බලනවද මේක මල්ල බලයට? බලයට එන පෙරාතුව ඔබ දුන්නා පොරොන්දුවක් කඩා වැටුණු මූල්‍ය ආයතන වලට සහන සලසනවා කියන එක එකක් තමයි ETI ආයතනය. දැන් මාස ගණනාවක් ගත වෙලා තියෙනවා. ඒ මිනිස්සු බොහොම අසරණ මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ මිනිස් ඒ අයගේ ඔය ඔය අධ්‍යක්ෂවරුන්ගේ දේපල මේ අරගෙන පවරගෙන මේ ගෙවීම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇයි මේක තවදුරට ඇදී ඇදී යන්නේ? ඒක උසාවියෙන් කරන වැඩක් ඒක. උසාවියට අපිට ඇඟිලි ගහන්න බෑ. ඒ වල අපිට මේ ඉන්ටර්වෙන් කරන්න පුළුවන් වෙච්ච කරා. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක් තියෙනවානේ. ලකින්නකෝ සම්දේත පොඩක් හොඹ මේ ට්‍රෙන්ඩ් එකක් අරගෙන කතා කරන්න යන්නේ මොකද අපි විශේෂයෙන්ම කිව්වා මේ අයට මේ උසාවියට ගියාට පස්සේ ඒ උසාවියෙන් ඒ සිසුන්වත් දබා දෙන්නට. එතන ඒ වුණාට අපි ඔබතුමාලා දකින්න ඇති ගිය මාසේ අවුරුද්දට ඉස්සරින් අපි රුපියල් 5 ලක්ෂයක් ගෙව්වා. අපි වැඩිපුර 5 ලක්ෂයක් ගෙව්වා මේ ඩිපොසිට් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකෙන් සෑම ඩිපොසිට් හෝල්ඩර් කෙනෙකුට. ඔබතුමාලා දකින්න ඇතිනේ. ඔබතුමා දැක්කේ නැද්ද ඒක? වැඩිපුර රුපියල් 5 ලක්ෂයක් ගෙව්වේ කියලා තාප දැක්කේ නැද්ද? අමුතු දැක්කෙත් නැහැ. ඔබතුමා දැක්කෙත් නැහැ. හරි පුදුමයි ඒක. රුපියල් බිලියන 9ක් ආණ්ඩුව තීරණය කරලා සෑම ඩිපොසිට් කෙනෙක්ට ගෙව්වා.
ඒ liabilities දැන් 94ක් වෙනකන් අඩු කරලා තියෙනවා. 94ක්. තවත් 106ක් තියෙනවා. අපි පිළිගන්නවා. එනකොට ඒ 106 ගෙවීම සඳහා වෙන ක්‍රමවේදයක් දැන් උපුටා ගන්නට අවශ්‍යයි. ඉතින් ඒකටත් ක්‍රමවේදයක් අපි ඇති කරගෙන යනවා. ඉතින් ඒවට සම්කිසි කාලයක් යයි. එනකොට ඒක කරන්න තමයි බලාපොරොත්තු අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. තව පෞද්ගලික දේපළමයාගේ පවරගෙන හරි ගෙවීම කිරීමේ හැකියාව තිබෙනවා. මොකද එහෙම නැතුනොත් මේ අය තව කාලාන්තරයක් ගියොත් සමහරු මිය යන්න පුළුවන්. දැන් තමයි මිය ගිහිල්ලා තියෙනවා. පෞද්ගලික ඒක කරන්න පුළුවන්. ඒක දැන් උසාවියෙන් කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒක කල් ඇදින්නේ. උසාවිය ගහන්නේ ඒක. ඉතින් ඒක තමයි මම ඒක තමයි දැන් අර පෝට් සිටි එකෙත් මම මේකයි කිව්වේ. උසාවියේ ඉක්මනින් මේවා කරන්නට ඒ නීතියේම රාමුවක් හැදුවේ ඒකයි. ඔන්න දැන් ඔබතුමාට ඒක තේරලා තියෙනවා. ඉතින් එහෙම නැති ආණ්ඩුවක් ඕනේ නෑ නේද? ඉතින් ආණ්ඩුවක් ඕනේ මේ නීති ගන්න. ඉතින් අපි දාලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහන්නේ එකක්. ඔන්න දැන් ඔන්න මගේ තැනට ඇවිල්ලා තියෙනවා. නෑ නෑ. ඔබ ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක්. ආණ්ඩුව නියෝජනය කරන එක තමයි අපි මේ නීති රීති ගේන්නේ මේ ඉක්මනින් කරන්නේ. මේ එමෙතුමා එකක් ETI වංචා විතරක් නෙමෙයි. මේකෙන් බරපතල මූල්‍ය පද්ධතිය පිළිබඳ අවිශ්වාසයක් ඇතිවලා තියෙන පෞද්ගලික මූල්‍ය ආයතන පිළිබඳ ජනතාව තැම්පත් කරන්නේ නෑ. මහා අනික මහා බැංකුව කරපු වැරදි පිළිබඳව මේ කොමිසම් රිපෝට් එකේ සඳහන්ලා තියෙනවා. මේවා ගැන ඔක්කොම අධිකරණයේ පිටපතවල ඉන්න එක නෙමෙයිනේ. කරන්න අවශ්‍ය වෙන්නේ අධිකරණේ පටවන්නේ නැති හින්දා තමයි මම කිව්වේ අපි ලක්ෂ 5ක් ගෙවන්න අපි තීරණය කළා ගෙව්වේ. ඒක තමයි ඔබතුමා නොදැන හිටියට මේ ලැබිච්ච මිනිස්සු ඔක්කොම දන්නවා. අපි නොදැන හිටියා කියලා අපිට කිව්වට ඔබතුමාලා පනත්වල තියෙන්නේ ලක්ෂ 500ක් තැන්පත් කරත් ඒ අය මහ බැංකුවක් කියන්නේ ලක්ෂ 6යි. ලක්ෂ 6යි. ඒක තමයි මම දැන් ඔබතුමාට පැහැදිලි කරලා දුන්නේ ලක්ෂ 6ට අමතරව කියලා කියන්නේ. ලක්ෂ 6ට අමතරව තවත් ලක්ෂ 5ක් ගෙව්වා ඔබතුමා දැන හිටියට. ඩිපොසිට් ඉන්ෂුරන්ස් ෆන්ඩ් එකේ මුදල්. ඉතින් මම අහන්නේ ඇයි අර දේපොළ වෙන්දේසි කරලා මේ වැඩේ කරන්නේ? දේපොළ වෙන්දේසි කරලා පවර ගන්න දැන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක උසාවියෙන් කරන්නට ඕන දෙයක්. මට ගිහිල්ලා හෙට මේ කාගෙරි මේ දෙයක් කියලා ගන්න බෑ. හරි අපි හමු ද ෆිනෑන්ස් ආයතන සම්බන්ධව. ද ෆිනෑන්ස් ආයතනෙත් ඒකම තමයි කරන්නේ. දැන් ද ෆිනෑන්ස් ආයතනෙ ඔබනේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවා. ඔබට ගැටලුවක් ආවනේ? මට ගැටලුවක් ආවේ නෑ. මට නෙමෙයි ඒ ගැටලුව. මගේ මුදල් නෙමෙයි. ඔබට නෙමෙයි ගැටලුව. තැම්පතු කරලා මම දන්නව. නමුත් ඔබේ මම ඒකට ක්‍රමවේද ඉදිරිපත් කරලා තියෙනවා ඒ ක්‍රමවේදයට. කවුද විරුද්ධුනේකට? ඒ ක්‍රමවේදයට තාම උත්තරයක් ලැබිලා නැහැ. නෑ විරුද්ධුනේ කවුද කියන්නකෝ? මම දන්නේ නැහැ. මට අපි පළවෙනි කාලේ ඉඳන් මම දන්නේ නැහැ කියන්න. මම දන්නේ නැහැ. මට අල්ලුවා. අපි අදහසක් ඔබේ පත්‍රිකාව මම දැන් මේ කැබිනට් පත්‍රිකාව. මම කැබිනට් එකේ නෑනේ. නැත්නම් පත්‍රිකාව දාන්න අගමැතිවරයා ආවා. දාලා තියෙනවා. ඒකට ඒක අනුමැතිය ලැබෙන්නේ කාට? හරි මොකද උනේ කැබිනට් පත්‍රිකාවට? ඒක කියන්න. ද ෆිනෑන්ස් එක කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. ඒනකොට කැබිනට් පත්‍රිකාවට තාම අනුමැතිය ලැබෙන්නේ නැහැ. දැන් මාස 3කට පෙර මෙතනට ආව උත්තරේමනේ දැන් දෙන්නේ තෝ. නෑ මම ඊට පස්සේ ඔබතුමාට වැඩිපුර අයිටම් එකක් තියෙනවා ඒක මතක කරන්න බෑ ඔබතුමා දැන හිටියේ නැතුණාට ලක්ෂ 6ට අමතරව තවත් ලක්ෂ 5ක් ගෙව්වා ඔය ලක්ෂ 11 තැන්පතු රක්ෂණ ඒකනේ කියන්නේ ඔව් ඒක තේ පදිද ඉතින් මේ කියන්නේ නොතිබිච්ච දෙයක් නේ ඔබටම ලක්ෂ 5ක් ඔබට ඇති ඇති මේ අසන තැන්පත් කරුවන්ට මටත් මම කියන්නේ නැහැ කාටක්වත් ඒක සතයක්වත් අයිමේ වුණා නම් ඒකට මේ අපි ඒක ගැන සතුටු වෙනවා කියලා ඒ වුණාට ආණ්ඩුවක් හැටියට අපිට යම්කිසි වගකීමකින් කටයුතු කරන්න සිදු වෙනවා ඒ නිසා තමයි වැඩිපුර ලක්ෂ 5ක් අපි ගෙවන්නට තීරණය කළා ඒක ගෙව්වේ. නමුත් අදාළ විමර්ශන කටයුතු වෙන්නේ නැහැ නේ හරියට. මොකද? අදාළ විමර්ශන කටයුතු වෙන්නේ නැහැ නේ හරියට. ඉතින් මෙතනදී මම මහා බැංකුවේ අධිපතිවරයා ඉන්නකන් එක මූල්‍ය ආයතනයක් අපි වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ මූල්‍ය ආයතන 6ක් පසුගිය රජය ඉන්න කාලෙදී දුර්වල වෙලා වැටුණා. ඒකට දැන් අපි පොරොන්දුවක් දුන්නා අපි ඒවට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ ලක්ෂ 6 ඉස්සරින් ගෙව්වා. තවත් ලක්ෂ 5ක් ගෙව්වා. ඊටු ටිකක් අපි දැන් යම්කිසි ක්‍රමවේදයක් හදනවා. ඒක හරි ගස්ස ගන්න. දැන් මේ ද ෆිනෑන්ස් ආයතන අපි මේ අය බලා සිටිනවා ඇති මේ වැඩ ස්ටාර්. ඒ නිසා කිලිම කියන්නේ මේ අය අඩු ගන්න මේ අයගේ ද ෆිනෑන්ස් ආයතන දැන් ඇවර කරලා තිබෙන්නේ. ආවර කරන්න යොමු කළ තියෙනවා මහා බැංකුව. ඔව්. ඉතින් ඒක ගැන මම ඒක ගැන සතුටු නැහැ. මේකයි දැන් මේ අවසන් කාල පරිච්ඡේදෙම මේ ද ෆිනෑන්ස් පාලනය කරේ මහා බැංකුව පත් කරපු නියෝජිතය. මම දන්නවා ඉතින් ඒක තමයි මම කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකට යම් ආකාරයකට විසඳුමක් ලබා දෙන්නට අවශ්‍යයි. ඒ විසඳුම ලබා දීමට තමයි මම මේ යෝජනා කරලා තියෙන්නේ යම් ක්‍රමවේදයක්. ඒ යෝජනාව තවමත් ඉස්තර වෙලා නැහැ. ඒ වුණාට ඒ යෝජනාව නෙමෙයි නම් වෙන යෝජනාවකට අපි යන්න ඕනේ. හොඳයි අපි අවසන් කරමු. බෑවර කෙරුවොතින් ඒ බෑවර කෙරුවොතින් ඒ හරහා බෑවර නෙමෙයි. නෑ නෑ බෑවර මම වෙනස් කිරුවානි ඉතින් වචනයක් එහෙම නෑ. හරි ඒ ප්‍රශ්න නෑ. ඕ නෑ නෑ. යෝජනාවේ දන්නවා අන්තිම තත්පරේ ඉන්න. මේ හරි අවසන් කරමු. ඔබට එල්ලවන බරපතල චෝදනාවක් තියෙනවා. ඒ තමයි පසුගිය ආණ්ඩුව කාලේ ඔබේ ආණ්ඩුව 2014 ඒ ආණ්ඩුවේ ප්‍රතිරූපය ඇමරිකාවේ නැංවීම සඳහා ඇමරිකාවේ CIO නියෝජිතයෙක් අහමඩ් සුබහිර් ඔහුට ඇමරිකන් ඩොලර් මිලියන 6.5ක් ලබා දුන් බවටත් ඔබේ වකට මහ බැංකුවේ අධිපතිවරයා කිසිම පාර්ලිමේන්තුවක්
කැබිනට් මණ්ඩලයවත් දැනුවත් නොකොට ඉන් 5.8ක් දැන් ඒ කියන්නේ මේ මේ 85ක් සුභේර්ගේ සහ බිරිඳගේ පෞද්ගලික account වලට ගිය බවත් ඉන් අනතුරු ඒ වගේ කොහෙද කියන කාරණාව කායකායික account වලට ගියාද කියලා දන්නේ නැහැ. දැන් ඌ ඉන්නේ හිරේ. මම බුදල් මේ අපිට මහ බැංකුවේ හරහා බුදල් යවන්න පුළුවන් රජයේ වෙනුවෙන්. ඒකට සම්පූර්ණ අනුමැතිය ඇතුව තමයි ඒ මුදල් කාගේද අනුමැතිය ගත්තේ? ඒක හරි අනුමැතිය ලැබලා තියෙනවා. කාගේද ගත්තේ? ඒක මට ඒක ඒක කියන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් වුණොත් මට කියන්න පුළුවන්. නෑ ඔබ රටට කියන්න ඕනේ. මහජනතාව දැනගන්න ඕනේ. මහජනතාව දැනගන්න ඕනේ. ප්‍රශ්නයක් වුණොත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් වෙලා නෑ. ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ? මාධ්‍යයේ තනිකර සම්පූර්ණයෙන් කියන්නකෝ. අවශ්‍ය සියලුම අනුමැතිය ඇතිව තමයි ඒ ගෙවීම කරන්නේ. මහ බැංකුවට තියෙන්නේ හරි අනුමැතිය ලැබුණොත් ඒ අනුමැතිය අනුව කටයුතු කරන්න. ඒක කරලා තියෙනවා. ඒක මහ බැංකුව හරහාද ගෙවලා තියෙන්නේ? මහ බැංකුව හරහා ගෙවලා තියෙනවා. ඒකට හරි අනුමැතිය ඔක්කොම ලබාලා තියෙනවා. අවුරුදු 5ක් ඔක ඉන්වෙස්ටිගේට් කෙරුවා රනිල් වික්‍රමසිංහ. බරද්දක් තිබුණා නම් එයාට නඩු දාන්න තිබුණා. එයා දන්නවා නඩු දාන්න බැහැ කියලා. හරි ආකාරයට සිදු වෙලා තියෙන නිසා තමයි ඒක කරලා තියෙන්නේ. ඊට අමතරව අපේ රටට විරුද්ධව මිලියන 400ක් විතර මුදලක් ඇමරිකාන් ඩොලර් මිලියන 400 විතර මුදල පාවිච්චි කරලා යුද්ධයෙන් පස්සේ අපේ රට වට්ටන්න. ඒ ප්‍රතිරූපේ වෙනස් කිරීමට අපිට කටයුතු කරන්න සිදු වෙලා තිබුණා. ඒ කටයුතු කරද්දී ඒ සියලුම අනුමැතිය ඇතිව කටයුතු කරලා තියෙනවා රජය. ඒ රජය වෙනුවෙන් යම්කිසි පේමන්ට්ස් අපි ගෙවලා තියෙනවා නම් මහ බැංකුවෙන් ඒ රජය වෙනුවෙන් ඒ වගේ ගෙවලා තියෙන්නේ ඒවට සම්පූර්ණ අනුමැතිය ලැබිලා තියෙනවා. වැරදි තෝරා ගැනීමකින්ද ගෙවලා තියෙන්නේ? එහෙම නෙවෙයිද? ඒක තෝරා ගැනීම ඇවිල්ලා රජයේ තෝරාගෙන ගෙවලා තියෙනවා. කොහොම තෝරාගත්තේ ඔබද? මම තෝරගන්නේ ඒ රජයේ තෝරගන්න ගෙවලා තියෙනවා. ඒ රහසක්ද රාජ්‍ය රහසක්ද? මමට අපි මෙහෙම කරමු සමහර දේවල් කියන්න බෑ මේක මම කියන්න ඔබලා කියන්නේ ඒ ඔය චෝදනා කරන එක හොඳයි ඒත් අපිට පැහැදිලි කරන්න දෙන්න එපා. ඉතින් ඒ සියලුම මුදල් හරි ආකාරයට ගෙවලා තියෙනවා. ඒක අවුරුදු 5ක් තිස්සේ මේ හොයලා කිසිම පැත්තකින් අපිට චෝදනාව කෙල්ල කරන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ රජයේ ප්‍රතිරූප නංගු නිසා තමයි අපිට රජයට ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඇමරිකාවෙන් ආයෝජනය ආවේ. ඇමරිකාවත් එක්ක කොහොම හරි කරලා ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ 24 දෙනෙක් අස්සම් කරලා යෝජනාවක් ඉදිරිපත් කළේ. ඒ දේවල් ඔක්කොම සිදු වුණා. අපිට ඒ කාලේ ප්‍රශ්න තිබුණේ නැහැ ඒවා. ඒගොල්ලන්ගේ personal accounts වලට personal accounts වලට අපි දන්නේ නැහැ නේද? ඒ ජම් කිසි lobby firm එකට ගෙවම දැන් ඔබතුමාලාගේ ආයතනයේ සල්ලි ගෙවුවොතින් advertisement එකක් බලන්න ඉන්නේ නේ. ඒක මම වැරදි කරා. firm එකටද ඔබතුමාලාගේ ආයතනයේ ආමත් සුභේර්ගේ account එකටද ගියේ? ඔබතුමාලාගේ ආයතනයේ ගෙවුවොතින් මුදලක්. ඒ මුදල හරියට පරිහරණය කරන්න නැද්ද කියලා ඔබතුමාලාට කියන්න බෑනේ. නෑ ඒක තමයි මම අහන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මම කියන්නේ. රාජ්‍ය firm එකටද ගියේ? රාජ්‍ය තාන්ත්‍රික වර්ධන වල contract එකට account එකට ගියා කියලා තියෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකුයි පුද්ගලිකංශයේ මං කියන්නේ මේ සංසන්දනේ කිසි වැරදිින අසාධාරණයි. වැරදි නෙමෙයි මම ඔබතුමාට මේ දුන්නම යම්කිසි සංසන්දනයක් දුන්නම ඒක තේරුම් ගන්න ඒ අර්ථය. අසාධාරණයි වැරදි නේ. වැරදි නැහැ. ඒක වැරදි. ඔබතුමාට වැරදි වුණාට ඒක වැරදි නැහැ. ජනතාව ඒක තීරණය කරලා යම්කිසි මුදලක් ගෙවලා තිබුණාම ඒ මුදල ගෙවපු ආකාරයේ කිසිම වැරද්දක් නැහැ. දැන් ඔබතුමා චෙක් එකක් ලිව්වොත් මෙතුමාට ඔබතුමාගේ බැංකුවේ මැනේජර්ට ඒක වගේ කියන්න තියෙනවා. මට කියන්නේ ඒක ඔබතුමා චාපට දෙනවා ලක්ෂයක චෙක් එකක්. සර්මර්ෂල් බැංකුවේ. කොමර්ෂල් බැංකුවේ මැනේජර් මම කියනවා දෙන්න. මෙතන මැනේජර් කෙනෙක් ප්‍රශ්නයක් නෑ. මොකද්ද මේ උදාහරණ වල? උදාහරණයක් සමාන උදාහරණයක් සම්බන්ධතාවයක් කියන්නේ නේද? බැංකුව මහ බැංකුව තමයි බැංකුව. රජයේ බැංකුව. හරි. ඒ රජයේ බැංකුව රජයේ කිව්වොතින් අහවලට ගෙවන්නේ කියලා. මහ බැංකුවට ගෙවන්න පුළුවන්. අන්න ඔතන ප්‍රශ්නේ. ඔබ සමහර තැන් ආවරණය කරන නිසා කවුද කිව්වේ රජයේ කියලා? කැබිනට් කියන්නේ. ඔබතුමා මෙයාට සල්ලි දෙනවා නම් ඒ අනුමැතිය තියනවා නම් ඔබතුමාගේ අස්සන තියනවා නම් ඒක ගෙවන්න ඕනේ. හරි ඒක තමයි. කවුද ඒක කැබිනට් අනුමැතියක් නැහනේ. කැබිනට් අනුමැතිය ගන්නේම ඔක්කොම ඒ රජයේ වැඩක්. නෑ ඒක කරලා තිබුණේ. ඒක කරලා තිබුණේ. ඒක පාර්ලිමේන්තුව දැනුවත් කරලා තිබුණේ. රජයෙන් අවශ්‍ය ආකාරයට රජයෙන් අවශ්‍ය ආකාරයට මේ ඔබතුමා නවත්තන්න එපා ඔබතුමාට හිතච්ච වෙලාවට මම ඒක කියන්නේ නෑ මොකද මම කිව්වේ නෑ ඔව් නෑ මම කිව්වේ නෑ ඉංගෙන් තියෙනවා ඉතින් ඉන්න පොඩක් සම්ත රජයේ අවශ්‍යතාවය අනුව රජයට පුළුවන් අණක් දෙන්න මහ බැංකුවට මෙන්න මේ අවල්තරට ගෙවන්න කියලා. ඒක ගෙවුවම මහ බැංකුවේ ඒකට කිසිම චෝදනාවක් කරන්න බෑ. ඔය සමහර නාලිකා මට මේ මල ගහන්න ඒක කිව්වට ඒක එතන කිසිම වැරද්දක් වෙලා නැහැ. ඒ නිසා තමයි මාව අමාරුවේ දාන්න උච්චර වෑයම් කෙරුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කාලේ ඒ එකක් තැනකවත් ඒකට වැරද්දක් හොයාගන්න බැරි වුණේ අන්න ඒ නිසා. දැන් මෙන්න මේ කාරණේ කියනවා මහ බැංකුවෙන් ගෙවුවා කියලා. මහ බැංකුවේ සල්ලි නෙමෙයි ගෙවලා තියෙන්නේ. ඒක මතක තියාගන්න. හොඳයි. මහ බැංකුවේ සල්ලි නෙමෙයි ඔබතුමා කොමර්ෂල් බැංකුවෙන් හරි බැංක් ඔෆ් සිලෝන්ෙන් හරි එතුමාට චෙක් එකක් දුන්නා නම් ඒක මතක තියාගන්න. ඒ ක්‍රමවේදය මම මේ කියන්නේ ඔබතුමාට මේක තේරුම් ගන්නට පහසු වෙන විදිහට. චෙක් එක දුන්නා නම් කොමර්ෂල් බැංක් එකට ගිහිල්ලා කියන්න එපා මේ දුන්න එක වැරදි කියලා. ඔබතුමා දුන්න එක තමයි එහෙම නැහැ වැරදි.
හරියට ගෙවලා තියෙනවා ගෙවීමේ සාර්ථක අසාර්ථක භාවය අපි ප්‍රශ්නේ කතා කරන්න පුළුවන් ඒවට ඒකේ සාර්ථක අසාර්ථක භාවය මතු වෙන්නේ ඒකෙන් වෙච්ච කාරණාව සිදුනල් නැද්ද කියන එක ඒක කාරණාව සිදුනල් නැද්ද කියලා බලන්න වෙන්නේ රටට ඒකෙන් වෙනසක් වුණාද කියලා රටේ වෙනසක් වුණායි කියලා මට පෙන්වන්න පුළුවන් පොලි අනුපාත අඩු වුණා ඒ කාලේ රටේ ප්‍රතිරූපය නැංගුණා ඒවත් සිදු වුණායි කියලා මතක තියාගන්න රනිල් වික්‍රමසිංහට වඩා අජිත් කබ්‍රා දක්ෂයි අවුරුදු 5ක් 30 හෙව්වා කිව්වා ඔව් ඒත් බැරි වුණා මොකද හොයාගන්න වගන් බැරි වෙන හේතු දෙකක් තියෙනවා එකක් තමයි මුකුත් නොකර ඉන්න තිබුණා නැත්නම් දක්ෂ වෙන්න තිබුණා මම කියන්නේ මම වැරද්දක් කළ නැති නිසා ඔබතුමා ඒකත් තේරුම් ගන්න තවත් හේතුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහට ඇත්තටම ඕනෙමින් නැතිේ තීම එකක් කරන්න එහෙනම් ඔබතුමා ඒක ඔබතුමාගේ ඒක රනිල් එක්ක කතා කරගන්න ඒ ඒකත් එක කාරණා තුනක් කියලා හිතමු ඒක ඔබතුමා රනිල් එක්ක කතා කරගන්න හරි බොහොම ස්තුතියි අද සාකච්ඡාවට ඔබතුමා ඔර තොප්පියක් දාගන්න හොඳයි හොඳයි ඔය තොප්පි තුනක් තියෙනවා තුනෙන් තුනෙන් ඕන එකක් දාගන්න අපි තුන් දෙනා තුනම දාගන්න කයිත් ෆස්ට් එක මට හරි බොහොම ස්තුතියි අද සාකච්ඡාවට සහභාගී වෙලා බලද හිටපු මහ බැංකුව අධිපති මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ ජමාත්‍ය ආදිත් නිවාඩ් කබ්ලා ලැබතුමයි අද සලකුණට සහභාගී ස්තුති බොහොම ස්තුති අපි නවතත් ලබන සතියේ සමුදා හමුන බලාපොරොත්තු වෙන සමුගන්න සුබ රාත්‍රියක්